දෙවියන් වහන්සේට ස්තුති වේවා මේ උදෑසන නිසා මගේ සහෝදරය සහෝදරිය අපි ස්වාමින් වහන්සේට කරන මෙහෙවර සම්පූර්ණ සිතකින් කරන්න ඕනේ බව බයිබලයේ හැම තැනකම අපිට මතක් කරනවා මොකද උන්වහන්සේ ගෞරවය ලබන්න වටින දෙවියන් වහන්සේ උන්වහන්සේ අපිට ආශිර්වාද කළ තින සම්පූර්ණ ආශිර්වාද අපිට උන්වහන්සේ ආශිර්වාද කළ තින එහෙනම් අපේ කොටස උන්වහන්සේට සම්පූර්ණයෙන්ම කරන එක සම්පූර්ණ හදවතකින් සිතකින් කරන එක කොයිතරම් වැදගත්ද එකලේකම් 29 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදේ දාවිත් රජතුමාගේ යාඥාව තමගේ පුතා සලමොනු දිසා එකයි දාවිත් දෙවියන් වහන්සේගේ මාලිගාව ගොඩනගන්න සලමොන්ට දේවල් සූදානම් කරා හැබැයි දාවිත්ගේ යාඥාව උනේ මේ 19 වෙනි පදේ මේ යාඥාවක කොටසක් ඒ යාඥාව උනේ ඔබගේ යාඥාද ශික්ෂාද පනද්ද පවත්වන්නට මේ සියල්ල මිෂ්ඨ කරන්නටත් මා විසින් සූදානම් කර තිබෙන මාලිගාව ගොඩනගන්නටත් මගේ පුත්‍ර වූ සලමොන්ට සම්පූර්ණ සිතක් දුන මැනවයි කීවේය මගේ සහෝදරය සහෝදරිය අපිට උන්වහන්සේගේ කාරණාවල් ඉෂ්ට කරන්න උන්වහන්සේ අපිව කැඳවලා තින ඒ පැවරුම ඉෂ්ට කරන්න එක එක් කෙනාට දීලා තින දීමනාවෙන් දෙවිඳුන්ට සේවය කරන්න අපිට සම්පූර්ණ සිතක් ඕනේ අපිට අඩ සිතකින් දෙවිඳුන්ට සේවය කරන්න බෑ ඒක දෙවියන් වහන්සේ බාර ගන්නෑ දාවිත් සූදානම් කරා දේවමාලිගාව ගොඩනගන්න අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සූදානම් කරා. ඔව්. හැබැයි එයාගේ යාඥාව උනේ මොකද්ද? සලමොන්ට මේ ඔක්කොම තිබුණත් එයාගේ සිත දෙවියන් වහන්සේත් එක්ක සම්පූර්ණ බැඳීමකින් උන්වහන්සේගේ මෙහෙවර එයා ඉෂ්ට කරන්න ඕනේ කියන එකයි එයාගේ යාඥාව. තමගේ පුතා වෙනුවෙන් එයා කරපු යාඥාව. තාත්ත කෙනෙක්, දේව භක්තික තාත්ත කෙනෙක් තමගේ පුතා උදෙසා කරපු යාඥාවක කොටසක් මගේ සහෝදරය සහෝදරිය මේ කොටස. අපි පියවරු හැටියට හෝ මව්වරු හැටියට හෝ නැත්නම් අපි වැඩිහිටියන් හැටියට අපේ පරම්පරාවල් ගැන මේ වගේ යාඥා කරනවද අපේ දරුවන්ට ස්වාමිනේ ඔබ වහන්සේට සේවය කරන්න සම්පූර්ණ සිතක් දෙන්න සම්පූර්ණ සිතකින් අදහස් කරන්නේ මගේ සහෝදර සහෝදරි යේසුස් වහන්සේගේ සිත පියාණන් වහන්සේට සම්පූර්ණයෙන්ම උන්වහන්සේට පැවරුණු කොටස කරන්න සම්පූර්ණ සිතකින් උන්වහන්සේගේ ඉෂ්ට කරා. දාවිත් දෙවියන් වහන්සේගේ හදවත ලුහුබැඳ සම්පූර්ණ සිතකින් දෙවියන් වහන්සේට සේවය කරපු මිනිසෙක්. එයාට ඕන වුණා එයාගේ දරුවත් ඒ විදිහට දෙවියන් වහන්සේගේ කොටස කරයි කියලා. අපේ යාඥාවත් ඒක නේද වෙන්න ඕන. සම්පූර්ණ සිතක් කියනකොට ඒ සිත ඇතුලේ වෙන අරමුණු නැහැ, වෙන කල්පනාවල් නැහැ. වෙන ලාභ ප්‍රයෝජන උදෙසා නෙමෙයි ඒක කරන්නේ දෙවියන් වහන්සේගේ මහිමේ උදෙසා පමණයි ඒකයි සම්පූර්ණ සිතකින් මේ මෙහෙවර කරන්න සලමොන්ට උදව් කරන්න කියලා දාවිත් යාඥා කරේ ඉතින් අපේ යාඥාව අපේ දරුවන් උදෙසා අපේ පරම්පරාව උදෙසා ස්වාමිනී අපේ දරුවෝ අපේ පරම්පරාව සම්පූර්ණ සිතකින් ඔබ වහන්සේට මෙහෙ කරන පිණිස උන්ගේ සිත් ඔබ වහන්සේ සූදානම් කරන සේක්වායි අපි ආඥා කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් ඔබට සුබ දවසක් මගේ සහෝදර සහෝදරිය ජේසු පිටයි